はい、みなさん、こんにちは。ほんで、あだぴかたがらんでやんね。N5 exam ke language knowledge vocabulary paper ekata ena prashna kīpayak gæna. Hari. Api mulinma balamu palaweni prashneta api kohomada uttara liyanne kiyala. Oyalat math ekkama prashne kiyawanda. Etakota oyalata practice wei ikmanata ikmanata paper ekak kiyawa ganna. Hari. Api kiyawala balamu. Ototo wa heya histanak tiyenama. Soji o shimashita.弟は部屋、ひっせな、掃除をしました。弟と言うときに、彼は弟。弟と言うときに、彼は弟。弟と言うときに、彼は弟。何言うときに、何言うときに、何言うときに、妹と言うときに、妹。名的かもまたかてやがん。弟と言うときに、彼は弟。何言うときに、妹。妹と言うときに、妹。弟は、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 උක්තයකට පස්සේ එන නිපාතය වාණිපාතය කියලා කියන්නේ උක්තයකට පස්සේ අපි අනිවාර්යයෙන්ම දාන නිපාතයට. එතකොට හෙය කියලා කියන්නේ මොකක්ද? හෙය. හෙය කියලා කියන්නේ කාමරය. කාමරය. හෙය කියලා කියනවා කාමරය කියලා කියන්නේ. එතකොට ක්‍රියාපදේ මොකද්ද මේ මේ වාක්‍යයේ? සෝජියෝ ෂිමාෂ්ටා. සෝජියෝ ෂිමාෂ්ටා. සෝජියෝ ෂිමාෂ්ටා කියලා කියන්නේ පිරිසිදු කිරීම කරනවාට. නේද? පිරිසිදු කිරීම කරනවාට අපි කියනවා සෝජියෝ ෂිමාෂ්ටා ෂිමාස් කියලා. එතකොට ෂිමාෂ්ටා වලින් ඉවර කරපුවාම පිරිසිදු කළා කියලා තමයි අදහස ගන්න වෙන්නේ. එතකොට අපි බලමු මේ මැදට මේ හිස්තැනට මොකක්ද එන්න ඕන නිපාත පදේ කියලා. ඔතෝතවා හෙයා හිස්තැනක් සෝජියෝ ෂිමාෂ්ටා. එතකොට එහෙනම් මොකක්ද මේ වාක්‍ය අදහස වෙනව ඇත්තේ? මල්ලි කාමරේ පිරිසිදු කළා. එහෙම නේද? මල්ලි කාමරේ පිරිසිදු කරා කියන එක තමයි මේ වාක්‍යයේ අදහස වෙන්නේ. එතකොට ඔතෝතෝවා හෙයා ගා සෝජියෝ ෂිමාෂ්ටා කියලා අපි කියනවද? ගා නිපාතේ අපි දානවද මෙතෙන්ට? නෑ. ඕ නිපාතේ. දැන් මෙතනත් ඕ නිපාතයක් තියෙනවා. එතකොට ආයේ තව තැනක ඕ නිපාතයක් එන්න පුළුවන්ද මෙතන? මොකද මෙතනින් එන්න විදිහක් නෑ. මෙතන අපි ඕ නිපාතයක් දාලා තියෙන්නේ. ක්‍රියාපදයට ඕ නිපාතයක් ඇවිත් තියෙනවා. ඊට පස්සේ හෙයා නී නී නිපාතය දානවද? නී නිපාතයක් නෙමෙයි අපි දාන්නේ නෝ නිපාතය. ඇයි අපි නෝ නිපාතය දාන්නේ? ඔතෝතවා හෙයාන සෝජියෝ ෂිමාෂ්ටා. හෙයාන සෝජියෝ ෂිමාෂ්ටා. එතකොට මේක තමයි උත්තරේ වෙන්නේ. කාමරයේ පිරිසිදු කිරීම කළා. මල්ලි කාමරයේ පිරිසිදු කිරීම කළා කියන එක තමයි ඔතෝතවා හෙයාන සෝජියෝ ෂිමාෂ්ටා කියලා තමයි අපි උත්තරේ ගන්න වෙන්නේ. එතකොට නෝ නිපාතය හතරවෙනි උත්තරේ තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කතකනා හෝඩියේ. අපි දන්නවා ජපන් භාෂාවේ හිරගනා, කතකනා, කන්ජි කියලා හෝඩි තුනක් තියෙනවා. එතකොට හිරගනා හෝඩිය අපි මොකටද පාවිච්චි කරන්නේ? හිරගනා හෝඩියෙන් අපි කරන්නේ ජපානයට ආවේනික වචන ලියන්න. ඒ කියන්නේ ජපානයේ තුල වචන ලියන්න තමයි අපි හිරගනා හොඩිය පාවිච්චි කරන්නේ. කතකනා හොඩිය මොකටද පාවිච්චි කරන්නේ නැත්තේ? කතකනා හොඩියෙන් කරන්නේ විදේශීය භාෂාවල වචන ලියනවා. හිතන්නකෝ අපේ නම් ලියද්දී එහෙම නැත්නම් වෙන මොනවා හරි වචන මොනවා හරි. ඒ හිතන්නකෝ දැන් චොක්ලට් කියන එකට අපි ඉංග්‍රීසි වලින් චොක්ලට් කියලා කිව්වට ජපනිස් වලට ඒකෙද්දී අපි කියන්නේ චොකරේටෝ කියලා. එතකොට ඒ වචනේ අපි ලියන්නේ කතකනා වලින්. ඒ වගේ මෙතන දීලා තියෙන වචනයක් ඒකට ගැළපෙන කතකනා වචනය කොහොමද කියලා අපිට තෝරන්න තමයි තියෙන්නේ. අපි කියවල බලමු මොකද්ද තේරුම කියලා. අනෝ හොතෙරුවා යූ මේ දෙස්. අනෝ හොතෙරුවා යූ මේ දෙස්. අනෝ කියලා කියන්නේ මොකද්ද? අනෝ. අනෝ කියලා කියන්නේ අපි අර කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒ කියලා කියන්නත් කියනවා. එතකොට හොතෙරු කියලා කියන්නේ හොතෙරු. දැන් හරිනම් මේ හොතෙරු කියන එක අපිට හිරගනා වලින් ලියන්න බෑ. කතකනා වලින් තමයි එන්න ඕනේ. එතකොට හොතෙරු කියලා අපි කියන්නේ ඉංග්‍රීසි වලින් අපි හොටෙල් කියලා කියන්නේ ඒක කතකනා වලට ඇවිල්ලා තමයි හොතෙරු කියලා හැදෙන්නේ. එතකොට හෝටලයක තමයි අපි හොතෙරු කියලා කියන්නේ. ඊට පස්සේ අනෝ හොතෙරු වා. උක්තේ තමයි අනෝ හොතෙරු කියන එක අර හෝටලය. හරිද? එතකොට ඊට පස්සේ එන්නේ වාණිපාතය. යූ මේ දෙස්. යූ මේ. You may not.
जपान भाषा पाठमाला डिस्क्रिप्शन बॉक्स बलाना जपान भाषा वीडियो आयत हम जाओ अरिगतो गोसाइमाश्ता सायोनारा।